හෙලෝ හැමෝටම සුබ දවසක් මේ කන්ඩිෂනල්ස් ගැන පොඩි කොටසක් කියලා දෙන්න තමයි මම උත්සාහ කරන්නේ ඉතින් කන්ඩිෂනල් කියලා කිව්වම කන්ඩිෂන් එකක් කියන්නේ කොන්දේසියක් කියන එක මේක කරොත් මේක වෙනවා මෙහෙම වුණා නම් මෙහෙම වෙනවා අරම කරා නම් මෙහෙම කරන්න තිබ්බා අර ඒ වර්ගයේ if කියන කන්ජන්ෂන් පදයට එක්ක පාවිච්චි වෙන සෙන්ටෙන්ස් වර්ගයක් තමයි මේ කන්ඩිෂනල් සෙන්ටෙන්සස් කියලා කියන්නේ මේක ප්‍රභේද ඇත්තටම හතරක් තිබුණාට මම මෙතන පළවෙනි එක සඳහන් කරලා නැහැ සීරෝ කන්ඩිෂනල්ස් කියන එක තමයි පළවෙනි එක. ඉතින් මේ කන්ඩිෂනල් ටයිප් 1 ගැන අද ඉස්සෙල්ලා කියලා දෙන්නම්. ඒකෙදි කියවෙන්නේ මොනවද කියලා. මේකෙදි වාක්‍යයක් නිර්මාණය කරගන්නේ සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේදී වෙන්න පුළුවන් දේවල්. එහෙම නැත්නම් ප්‍රායෝගිකව සිද්ධ වෙන්න පුළුවන් දේවල් සම්බන්ධයෙන් කියද්දි තමයි. මම උදාහරණ වාක්‍ය වලට ඉස්සෙල්ලා යන්නම්. වැස්සොත් තෙමේවි. ඔයා පරක්කු නොතින් ඔයාට බස් එක මගේ හැරේවි. අන්න ඒ විදිහේ වාක්‍ය හදන හැටි තමයි මේක ඉගෙන ගන්න. මේකෙදි if කියන කොටසත් එක්ක මුල if කියන පදේ මුලට දාලා මම මේ පෙන්වන විදිහට ඔයාට වාක්‍ය හදා ගන්නකොට වාක්‍ය එකතු කරන කොටස් දෙක. subject එක verb plus object කියලා පළවෙනි වාක්‍යය තියන්න පුළුවන්. දෙවෙනි එකේ අනිවාර්යෙන් will යොදලා තමයි දෙවෙනි වාක්‍ය කොටස තියන්නේ. එහෙම නැත්නම් ඔයාට ඒ වරොන්ට can know should may might ඒ ආදී model එකක් ඕනනම් තියන්න පුළුවන්. auxiliary එකක් තියන්න පුළුවන්. वाक्य कोटास देख दिहा बलुआम आटते रे मेक कुलहावसरे पलवेनी वार एटने में अत्रम तुंगेनी वार एट तीयन पाड़माक अवसान पीटुए मत मत गिदिर में तीयने if it rains बलान if केन पादे मुलट दाला तीयन कोट कमावक इदिल दी नाम है दी if it rains वैसोत you will get wet ओया तेमेवी देवनिय के तीयने if केन पादे मदट दाला you will get wet if it rains तव उदाहरणेकट यान कलिंग नवते एकम दिहा हुंतर बाला अन्नुआ දෙවෙනි එකේ තියෙන්නේ if you don't hurry ඔයා ඉක්මන් කරන්නේ නැත්නම් you will miss the bus ඔයාට බස් එක මගේ හැරේවි you will miss the bus if you don't hurry දැන් මේ වාක්‍ය දෙකේම ඔයාට පේනවා if you don't hurry simple present tense එකෙන් තමයි if කියන කොටසත් එක්ක තියෙන කෑල්ල තියෙන්නේ you will miss the bus ඉතුරු කෑල්ල තියෙන්නේ will දාලා එහෙම නැත්නම් future එකෙන් තියෙන්නේ කලින් වාක්‍යයේ තියෙන්නේ if it rains rains s අකුරකුත් එක්ක singular form එකකින් තමයි වහිනවා කියන එක තියෙන්නේ you will get wet ඔයා තෙමේවි කියලා තමයි දෙවෙනි එකේ තියෙන්නේ එහෙනම් ඔයා නිතරම මතක තියාගන්න if කියන කෑල්ලත් එක්ක තියෙන කොටස අනිවාර්යෙන් simple present එකෙන් තමයි ලියන්නේ දව උදාහරණ ගත්තොත් මෙන්න මේ වගේ මම if පැහැදිලිව කලර් කරලා තියෙනවාට බලා ගන්න if i have time මට වෙලාව තිබ්බොත් i will finish that letter මම ඒ ලියුම අවසන් කරන්නම් දැන් ඔයාලට පේනවා මේ i will finish කියලා තමයි ඒකේ තියෙන්නේ if එකේ ඉදලා තියෙන්නේ has නෙමෙයි have එහෙම නැත්නම් had නෙමෙයි i have කියන simple present ස්වරූපයෙන් තමයි ඒක තියෙන්නේ දෙවෙනි එක තියෙන්නේ i will finish දෙවෙනි උදාහරණය බැලුවොත් what will you do ඔයාලට පේනවා if තියෙන්නේ මේ වාක්‍ය මැද එතකොට මේ දෙපැත්ත මාරු වෙලා තියෙන්නේ if you miss the plane ඔයාට ගුවන් යානය මග හැරුණොත් what will you do ඔයාලට පේනවා if කියන පදයත් එක්ක යන if clause එක පවතින simple present එකෙන් what will you do අනිත් කෑල්ල තියෙන්නේ simple මේ simple future tense එකෙන් තුන්වෙනි එකට ගියොත් nobody will notice if you make a mistake දැන් බලන්න if මැද තියෙන්නේ එතකොට if වල බලපෑම set වෙන්නේ වාගේ මේ වාක්‍ය දෙවෙනි කෑල්ලට किसी के नेक्ट नोटिस वेने काक ने हेलो इफ यू मेक अ मिस्टेक ओया वेरद्दा कतरद्दा कलोती दिवनी इलंगे के इफ यू ड्रॉप दैट ग्लास ओया ग्लास एक अतेरियोत इट विल ब्रेक एक बिंदेवी और पेना विल ब्रेक केला तमाय तीयने ड्रॉप के नेक तीयने सिंपल प्रेजेंट के अपि इलंगे कट गियोत इफ यू डोंट ड्रॉप द गन ओया तुवक्कु अतारिन नत्तं आई विल शूट मं वेडी तीयनवा බලන්න ඒකෙත් තියෙන්නේ if you don't leave ඔයා යන්නේ නැත්නම් i will call the police i call the police මම පොලිසියට කෝල් කරනවා දැන් ඔයාට පේනවාද if එකත් එක්ක යන දේ simple present එකේදී තියෙන්නේ අනිත් කොටස simple future tense එකෙන් තමයි පැහැදිලිව දක්වලා තියෙන්නේ එහෙම නැත්නම් future tense එකකින් එක දක්වන්න පුළුවන් simple future එකකින් තමයි අපි මේ වගේ වාක්‍ය දෙවෙනි කොටසේ ලියන්න පාවිච්චි කරන්නේ වැදගත් දෙයක් තමයි මේ ඉස්කෝලේ අච්චු පොතේ 11 වසරේ පොතේ මාරු කරලා ඉස්තන් පුරවන්න ආවුතින් ඇක්ටිවිටි එකක් ඔයාට මේ මම කියපු දේ මතක තියාගන්න පුළුවන් දැන් බලන්න මේ පොඩි ඇක්ටිවිටි එකක් දෙනවා ඔයාට මේ පළවෙනි කන්ඩිෂනල් එකට අදාළව yes type 1 වලින් කරන්න තියෙන්නේ verb එකේ correct form එක දාලා
දැන් ඔයාලට verb එකක් දීලා තිනවා මේවා ඉස්සෙල්ලා බලාගෙන යන්න if තියෙන්නේ මැදද මුලද කියලා ඔයාලට හරි ලේසි එතකොට දැන් මේ මම if මුල තියෙන ඒවාත් තියෙනවා දැන් ඔයාලට පේනවා if මැද තියෙන වාක්‍යයක් කීපයක් තියෙනවා right එතකොට if එකත් එක්ක යන කොටසට අපි simple present දාන්න ඕනේ ක්‍රියාපදය අනිත් කොටසත් එක්ක තියන්න ඕන simple future ඕ can හරි අදාළ පදයක් තියෙනවා නම් ඒක දාන්න ඕන බලමු if you send this letter now if you send this letter now she will receive it tomorrow will receive if I do this test I can improve my english can not puluwang if I find your ring I will give it back to you if දැන් මැද තියෙන්නේ ආට එතකොට පටන් ගන්න වෙන මෙමය if she has time in the afternoon she nimali will go shopping දැක්කද ඒක වෙනස if she has time in the afternoon nimali will go shopping දැන් ඒකෙත් if මැද තියෙන්නේ if he gets a chance or get කියන ක්‍රියාපදයේ simple present ස්වරූපයෙන් තියන්න ඕන siripala will go to colombo next week දැන් if මුලට එදිලා තියෙනවා මේකේ if her friend ඒකවචනයි singular does not phone today ඇගේ යහළුවා හෝ එහෙලිය අපි දන්නේ friend call කරේ නැතොත් අද she will leave him leave කියන අතාරිනවා තරල යනවා him දෙවෙනි එක තියන්න ඕන will එකට will දාලා තියන්න ඕන leave කියන කොටසට if they study කියන ක්‍රියාපදේ දීලා තිනවා if they not තියෙන නිසා අපි දානවා if they do not study එහෙම නැත්නම් don't study harder එයාලා මහන්සියල වැඩ කරන්නේ නැත්නම් they will not pass the exam එහෙම නැත්නම් won't කියලා w o n apostrophe t කියලා won't pass කියලා කෙටි කරලා තියන්නත් පුළුවන් if it rains s එකක් එක තමයි ක්‍රියාපදේ තියන්න වෙන්නේ tomorrow i අපිට තියෙන have to not කියලා තියෙන්නේ i will not have to water the plants you හිතනක් අපිට තියෙන if මැද තියෙන්නේ if you watch this scary film මේ ත්‍රාසජනක චිත්‍රපටිය බියජනක චිත්‍රපටිය බැලුවොත් you will not be able to sleep එහෙම නැත්නම් you will be unable to sleep මෙතන හොඳයි you will not be able to sleep කියලා ලියන එක සුමුදු can move not අපි බලමු මේක තියෙන්නේ if මැද තියෙන තැන ඉඳන් if it is not ready on time if it is not ready on time sumudu cannot move into the new house can තියෙනවා කෙලින්ම can තියෙනවත් will අවශ්‍ය නැහැ sumudu cannot move into the new house ඒ විදිහට තමයි ඒකෙදි වාක්‍ය ටික හදාගන්න වෙන්නේ මම ඔයාලට සපෝට් කරවට වීඩියෝ එක රිපීට් කරලා නැවත බලන්න පුළුවන් මේක විශේෂයෙන්ම හැදුවේ ග්‍රේඩ් 11 ස්ටුඩන්ට් ලට ඔයාලා තීරික දන්න නිසා මම පොඩි රිවිෂන් පාරක් තමයි මේ දාන්නේ yes අපි හම්බෙමු මේ වගේ තව වීඩියෝ එකකින් තනක් good luck